එහෙමනම් කවුරුත් හොඳින් සාවධානව අහන්න. භාවනාව පිළිබඳව මුලින් ඉඳලා කරගෙන යන අපේ දේශනා මාලාවේ ගිය වාරයේදී ඉදිරිපත් කරන දේශනාවෙන් අප ඉදිරිපත් කළේ භාවනාව පිළිබඳ හඳුන්වා දීමක් පමණයි. එම දේශනාවේ ධාතු මනසිකාර භාවනාව චූලහත්තිපදෝපම සූත්‍රයේ දැක්වෙන බව සඳහන් වී තිබුණත් එය මාහත්තිපදෝපම සූත්‍රයේ දැක්වී තිබෙන්නේ එබැ කරුණ නිවැරදි කරගත යුත්තක්. එලෙසින්ම කෂණ භාවනා 10 ගැන හඳුන්වා දීමක් කරන විට විඥාන කෂණයේ විනුවට ආලෝක කෂණය කියා වෙනත් කෂණයක් දක්වා ඇති බවත් එවැගේම සමත වශයෙන් කළ හැකි භාවනා කර්මස්ථාන 40 තුලින්ම ධ්‍යාන උපදවා ගත නොහැකි බවත් පටිසම්භිදා මග්ගපාලියේ සඳහන් වන බව එම දේශනාවේ සඳහන් වී තිබුණත් ඒ සඳහන් වන්නේ පටිසම්භිදා මග්ගපාලියේ නෙවෙයි විසුද්ධි මාර්ගයේ ඒ කරුණත් මේ අය නිවැරදි කරගත යුත්තක්. හොඳයි, එහෙමනම් අද අප මෙම දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාවනා කළ හැකි ආකාර පිළිබඳවයි. භාවනා කළ හැකි ආකාර කිහිපයක් රාශියක් තිබුණත් අප මෙහිදී ඉදිරිපත් කරන ලබන්නේ ප්‍රධාන වශයෙන් භාවනා කළ හැකි ආකාර කිහිපයක් ගැන පමණයි. සමත භාවනා ප්‍රගුණ කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. එක මුලේ ඉඳලම සමත භාවනාව පමණක්ම ප්‍රගුණකේ. දෙක යම් කිසි කෙනෙකුට ඉද්ධි අභිඥා උපදවා ගැනීමට අවශ්‍ය නම් මෙම සමත භාවනාව ඉද්ධිපාද භාවනාවක් වශයෙන් දිනු කර ගැනීම. තුන යම් කිසි කෙනෙක් නිවන් ලැබීමට බලාපොරොත්තුවක් ඇතුව කටයුතු කරනවා නම් එවැනි කෙනෙකු විසින් එසේ දිනු කර ගන්න ලබන සමත භාවනාව විදර්ශනාවට හැරිය යුතුයි. එම නිසා සමත භාවනාව විදර්ශනාවට හැරවීම තමයි තුන්වෙනි ක්‍රමය. මේ ආකාරයෙන් සමත භාවනා ප්‍රගුණ කළ හැකි ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා, තවත් ආකාර තිබෙනවා. විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ හැකි ආකාරත් ප්‍රධාන වශයෙන් හතරක් අපිට දක්වන්නට පුළුවන්. මුලින්දලම විදර්ශනා භාවනාව පමණක්ම ප්‍රගුණ කිරීම ඒක. ඒ වගේම සත්ත්වවිසුද්ධියෙන් දියුණු වෙන ආකාරයෙන් විදර්ශනා භාවනා කිරීම දෙවෙනි කාරණාව. විදර්ශනා පූර්වංගම කොට සමතේ වැඩිම තුන්වෙනි එක. ඒ වගේම සමත විපස්සනා කියන භාවනා ක්‍රම දෙකම සමාන්තර වශයෙන් වැඩෙන ආකාරයෙන් යුගනද්ධ භාවනාවක් වශයෙන් භාවනාව දියුණු කිරීම හතර. මෙලෙසින් විදර්ශනා භාවනාව කළ හැකි ආකාර හතරක් දක්වන්නට පුළුවන්. මෙම කරුණු අතරින් අප පළමුවෙන්ම දැක්කුවේ සමත භාවනාව පමණක් ප්‍රගුණ කිරීම. මේ කරුණ කෙරෙහි මේ අය විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. හේතුව බොහෝ දෙනෙක් මේ සමත භාවනාව ප්‍රගුණ කරන්නට යන්නේ විදර්ශනා භාවනාව පමණක්ම කරනවා. ඊට අමතරව සමත භාවනාවට විශේෂ සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ. සමත භාවනාව කළ යුතු දෙයක් කියලා හිතන්නෙත් නැහැ. එම නිසා අප මේ කරුණ ගැන සිතා බලන විට අප නිරායාසයෙන් වාගේ කලින් අහලත් නැති කියවලත් නැති දන්නෙත් නැති කරුණ පිළිබඳව සමත භාවනාව වැඩි යුත්තේ කුමක් නිසාද කියන කරුණු ගැන ධර්ම කරුණු රාශියක් සිත තුළින් ජනිත වූ නිසල මානසිකින් සිත තුළින් ජනිත වන මේ ධර්ම කරුණු මෙවැනි ධර්ම දේශනාවක් ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාත්මක මානසිකින් ඒ ආකාරයෙන්ම මනසට නගා ගන්නට හැකියාවක් නැහැ. එම නිසා දැනට සිහිපත් වන කරුණු කීපයක් පමණක් අප මෙහිදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ පිළිබඳව කිසිම පතපොතක හෝ දේශනාවක කරුණු මේ ඇයට සොයා ගන්නට ලැබෙන්නේ නැහැ. මේ අය දන්නවා සමත භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිවන් ලබා ගැනීමට නම් ත්‍රිශිෂ්ඨා ධර්මයන් පූර්ණ කළ යුතු බව. ත්‍රිශිෂ්ඨාව කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනට. මෙහිදී සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී විස්තර කර තිබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. කතමාච බික්ඛේ සම්මා සමාධේ ඉද බික්ඛවේ බික්ඛෝ විවිච්චේව කාමිහි විවිච්චකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං වේක ජම්පේසිකං පඨම ඥානං උපසම්පජ්ජ වේරති ආදී වශයෙන්. සම්මා සමාධිය කියන්නේ කුමක්ද මහණෙනි? පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කියන මේ රූපාවචර ධ්‍යාන හතර උපදවාගෙන වාසය කිරීම තමයි සම්මා සමාධිය වශයෙන් බුදුජානන් වහන්සේ එලෙසින් වදාළේ. එම නිසා මේ සම්මා සමාධිය අප විසින් ප්‍රගුණ කළ යුතුයි. සම්මා සමාධිය අන්තර්ගත වන්නේ, ඇතුළත් වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය වන්නේ.
සංකෝපනිදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බං කියලා බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. එම නිසා මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය වැඩි යුතුයි. ඒ අංගයක් වන සම්මා සමාධියත් අපි අනිවාර්යයෙන්ම දිනු කරගත යුතුයි. මේ පමණක් නෙවෙයි, මේ සම්මා සමාධියම අප දිනු කරන්නට ඕන සමාධි ඉන්ද්‍රියක් වශයෙන්, සමාධි බල ධර්මයක් වශයෙන්, සමාධි සම්බුද්ධංග ධර්මයක් වශයෙන්. එසේ සමාධි ඉන්ද්‍රිය, සමාධි බලේ, සමාධි සම්බුද්ධංගේ දිනු කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම කෙනෙකු විසින් සමත භාවනා ප්‍රගුණ කරලා ධ්‍යාන සිත් වශයෙන් භාවයට පත් කර ගන්නට ඕන. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ගාථාවක් තිබෙනවා මෙන්න මේ ආකාරයෙන්. නත්ති ධානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අධ්‍යායතෝ යම්මි ධානං ච පඤ්ඤාං ච සවේ නිබ්බාන සම්තිකේ. කෙනෙකුට ප්‍රඥාව නැත්නම් ඔහුට ධ්‍යාන උපදවා ගන්නට බෑ, එවැනි භාවනාවක් කරන්නට බෑ. නත්ති ධානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අධ්‍යායතෝ, එසේ සමාධිය උපදවාගෙන නැති සමාහිත සිතක් නැති කෙනෙකුට විදර්ශනා ප්‍රඥාවක් ඇති කර ගන්නට බෑ. යම්මි ධානං ච පඤ්ඤාං ච සවේ නිබ්බාන සම්තිකේ. යමකගේ සිත තුල සමාධිය, ධ්‍යාන මට්ටම් ආදී දිනු වී තිබෙනවා නම්, එලෙසින්ම විදර්ශනා ප්‍රඥාවත් දිනු වෙලා තිබෙනවා නම්, සවේ නිබ්බාන සම්තිකේ වූ ඒකාන්තයෙන්ම නිවන සමීප වෙනවා. නැත්නම් ඌට නිවන් පහසෙන් අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙම නිසා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී සමාධිය වැඩි යුතු බව ප්‍රකාශ කොට වදාරා තිබෙන කරුණක්. සම්මා සමාධි කියලා සූත්‍ර කීපයක් තියෙනවා. බොහෝ සූත්‍රවල, මේ සූත්‍ර අතරින් බොහෝ සූත්‍රවල දැක්කෙනවා සමාධිම් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතා භූතං පජානාති කිංච යතා භූතං පජානාති ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සම්බයෝතේ යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝතේ යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාතේ යතා භූතං පජානාති ආදී වශයෙන් ඒ දක්වා තිබෙනවා. සමාධිය මහණෙනි භාවිතා කරන්න, දිනු කරන්න, ප්‍රගුණ කරන්න, එසේ සමාධි මාසිතක් ගැටි කරගත්තු කෙනෙකුට තමයි මේ පංචස්කන්ධ ලෝකේ ධර්මයන්ගේ ඇත්ත ඇතිශටියෙන් දක්නා යථා භූත ඥාන දර්ශනයක් උපදවා ගන්නට පුළුවන් වන්නේ. කුමක් පිළිබඳව මෙසේ ඇත්ත ඇතිශටියෙන් දකින්නේ? දුක්ඛ සත්‍ය පිළිබඳව, දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව, දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය පිළිබඳව. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තම විශ්ින්ම ප්‍රතිවේධ කිරීමෙන් තමයි කෙනෙක් නිවන් ලබන්නේ. මේ නිසා නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් අනිවාර්යයෙන්ම සම්මා සමාධිය දිනු කරගත යුතුයි. මේ පමණක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ විසින් නිවන් යන මාර්ගයේ වශයෙන් බොහෝ සූත්‍රවලදී දක්වා වදාරා තිබෙන්නේ සමත වශයෙන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි යන රූපාජ ධ්‍යාන උපදවාගෙන යම් කිසි කෙනෙකුට හැකියාවක් තිබේ නම් විද්‍යාභිඥා උපදවා ගැනීමට ඒ සඳහා කටයුතු කරලා, එසේ නැති කෙනෙක් විසින් හෝ එසේ කරපු කෙනෙක් විසින් හෝ ඒ සමාධි මාර්ගයෙන් යුතුව ආශ්‍රය කියන්නේ කුමක්ද, ආශ්‍රය සමුදය කුමක්ද, ආශ්‍රය නිරෝධය මොකක්ද, ආශ්‍රය නිරෝධගාමිනී පටිපදාව කුමක්ද කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන එලෙසින්ම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන කරුණු ප්‍රතිවේධ කරමින් නිවන් සාක්ෂාත් කරන බව. එම නිසා ඒ කරුණ අනුව බලන විට සම්මා සමාධිය අප විසින් දිනු කරගත යුත්තක්. ඊටත් අමතරව අට්ඨක නාගර වැනි සූත්‍රවල දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ විසින් මෛත්‍රී ධ්‍යාන පාදක කරගෙන නිවන් යන ආකාරයේ, කරුණා ධ්‍යාන පාදක කරගෙන, මුදිතා ධ්‍යාන භාවනා පාදක කරගෙන, ඒ වගේම උපේක්ෂා ධ්‍යාන පාදක කරගෙන නිවන් ලබන ආකාරයේ. මේකත් අමතරව ධ්‍යාන නිශ්ශේ සූත්‍රයේ වැනි සූත්‍රවල දක්වා තිබෙනවා කවර කර්මස්ථානයක් තුළින් වුණත් කවර ධ්‍යානයක් උපදවා ගත්තත් නිවන් ලබන්නට පුළුවන් ආකාරය. ඊටත් අමතරව ඉතා වැදගත් කරුණක් දක්වා තිබෙනවා අනුග්‍රහිත කියලා සූත්‍රයක. සූත්‍රයක සම්මා දිට්ඨිය තුළින් නිවන් ලැබෙන්නේ මේ සම්මා සම්දිට්ඨියට ලැබිය යුතු අනුබලයේ අනුග්‍රහය ලැබිය යුතුයි. ඒ ලැබිය යුතු අනුග්‍රහය, අනුබලයේ ලැබිය යුතු ආකාර කිහිපයක් ඒ දක්වා තිබෙනවා. ඒන් එක් ආකාරයක් තමයි ඉද බික්කවේ සම්මා දිට්ඨි සමත අනුග්‍රහිතාත හෝති ආදී වශයෙන් දක්වා ඇති පරිදි මේ සම්මා සම්දිට්ඨිය තුළින් නිවන් අවබෝධ කර ගැනීමට නම් එයට සම්මතයෙන් ලැබෙන අනුබලය දිය යුතුයි, ලැබිය යුතුයි. එම නිසා අපි සම්මා සමාධිය දිනු කරගත යුතුයි. ඊටත් අමතර අපි විදර්ශනා භාවනාව වඩනවා නම් සත්ත්වวิසුද්ධීන් ධර්මයන් ඇති වෙන ආකාරයෙන් චිත්තวิසුද්ධිය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සමත වශයෙන් භාවනා කරලා සිත සමාධියකට පත් කර ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. අඩුම වශයෙන් පළවෙනි ධ්‍යාන සිතවත් උපදවා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. එවැනි කෙනෙකුට තමයි දිට්ඨි චිත්තวิසුද්ධිය පහසෙන් ඇති වන්නේ. මේ ආදී කරුණ අනුව බලන විට
සමාධිය වැඩි යුතුය කියන අදහස මේ අයගේ සිතට තුළට දැන් ඇතිවන්නට ඕනේ. මේ පමණක් නෙවෙයි, විදර්ශනා භාවනාව පමණක්ම කිරීමෙන් කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට බෑ. අප ළඟට තරුණ යුවලක්කාව භාවනා කරන්නට සුස්ක විදර්ශකෙක් වශයෙන්, විදර්ශනා භාවනාවක් වශයෙන් ඒ කාන්තාව භාවනාව ප්‍රගුණ කළා. එයින් ඒ සාර්ථක ප්‍රතිඵල අරගෙන සෝවාන් පාරදසිත් පරිසිත් උපදවාගෙන ඵල සමාධිවල සුව විඳින්මින් නිවන් සුව කුමක්ද කියලා හඳුනාගෙන ඒ අනුව වාසය කරනවා අදත්. නමුත් ඇගේ ස්වාමි පුරුෂයාට එසේ කටයුතු කරන්නට හැකියාවක් ලැබුණේ ඔහු කොතෙක් උත්සාහ කළත් විදර්ශනා භාවනාව පමණක්ම කිරීමට ඔහුට සාර්ථකව භාවනා කරගෙන යන්නට නොහැකි වුණා. එම නිසා සමතේ පාදක කරන, සමතේ දියුණු කරලා ඒ පාදක කරන විදර්ශනා භාවනා කරන්නට ඒ කියන උපදේශය අනුව පිළිපදීම තුළින් ඔහුට සාර්ථකව භාවනා කරගෙන යන්නට පුළුවන්කම ලැබුණා. එම නිසා සමතේ විදර්ශනා පමණක්ම භාවිතා කිරීමේ යම් කිසි කෙනෙකුට ප්‍රතිඵලයක් ගන්නට බැරි නම් සමතයත් භාවිතා කළා සමතේ පාදක කළා විදර්ශනාවට හැරවීම බොහෝ දුරට සාර්ථක ක්‍රියාවලියක් වන්නට ඉඩ තිබෙනවා. ඊටත් අමතරව විදර්ශනා භාවනා කරන යෝගාවචරයෙකුගේ සිත තුළ දියුණු කරගත යුතු, දියුණු විය යුතු ආධ්‍යාත්මික ගුණවගාවන් තිබෙනවා. මේ ආධ්‍යාත්මික ගුණවගාව සියල්ලම විදර්ශනා භාවනාව තුළින් පමණක්ම ලැබෙන්නේ. උදාහරණ වශයෙන් කතා කරනවා නම් කරුණ දෙකක් පමණක් අපි මේ ප්‍රකාශ කරන්නේ. අපගේ සිත තුළ විදර්ශනා භාවනාව පමණක් කරනවා නම් නිරායාසයෙන් වාගේ මෛත්‍රී සිත, මෙත්තා චේතෝ විමුක්තිය, මෛත්‍රී අදහස් නිරායාසයෙන්ම ජනිත වන්නේ නැත්තටම නැති තරම්. එම නිසා අපි මෛත්‍රී භාවිතා කළ යුතුයි. සමත භාවනාව වශයෙන් මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය කියලා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පාඩයක් තිබෙනවා. මහණෙනි, මෛත්‍රී භාවිතා කරපල්ලා ව්‍යාපාදේ දුරුක ගැනීම සඳහා විදර්ශනා භාවනා කරලා අනාගාමී වුණාට පසුව ව්‍යාපාදේ ඇති නොවන එක සත්‍යක්. එසේවත් ඒ දක්වා ඒ ව්‍යාපාදේ ඇති නොවන ආකාරය සමුච්ඡේද වශයෙන් ඒ ප්‍රහාණය කිරීමට නම් ඊට ප්‍රථමයෙන් සදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් තමාගේ සිත තුළ ඇතිවන ව්‍යාපාදය යටපත් කරගෙන ප්‍රහීන ප්‍රහාණය කරමින් භාවනාව දියුණු කරගන්නට අවශ්‍ය වෙනවා. එම නිසා මෛත්‍රී භාවනාව සමතයක් වශයෙන් වැඩි යුතු භාවනාවක්. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ විසින් වදාළලා තිබෙනවා අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනාය කියලා. රාගය නැති කිරීම සඳහා අසුභය භාවිතා කරන්නට කියන එකයි ඒ අදහස. අසුබ නිමිත්තන් යෝනිසෝ මනසිකරෝතු උප්පන්නෝ චේව රාගෝ පහේයති අනුප්පඤ්ඤෝට ජාගෝ නූපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පාඩයක් තියෙනවා. යම් කිසි කෙනෙක් අසුබ නිමිත්ත මැනවීම වදී භාවයට පත් කරගෙන ඒගේ අනුව නුවණින් හිතුව කටයුතු කරනවා නම් උපන් රාගේ දුරු වී යනවා. ඒ වගේම නූපන් රාගේ උපදවා ගන්න නැතුව තබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. රාගේ නැති වෙන්නේ අනාගාමී මාර්ගඵලයේ ලැබීම තුළින්, විදර්ශනාව තුළින් ඒ ලබන්නට පුළුවන්. නමුත් ඒ අනාගාමී මාර්ගඵලයේ ලබන තෙක්ම අපගේ සිත තුළ යෝගාවචරයේ සිත තුළ රාගේ ජනිත වෙන්නට ඉඩ තිබෙනවා. ඒ රාගේ සහිතව කටයුතු කිරීම තුළින් භාවනාව සාර්ථක කරන්නට බැරි නිසා රාගේ අපි තදංග වශයෙන් හා විස්කම්බන වශයෙන් ප්‍රහීණය කරන්නට ඕන. ඒ සඳහා අසුභ භාවනාව වැඩි යුතුයි. ඉද බික්කේ බික්කෝ අසුභානුපස්සීකා ඒ වියට තියාදී වශයෙන් දැක්වූ පාඩ තිබෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන දෙතිස් කුණප කොට්ටාසයන් අරමුණු කරමින් අසුභ භාවනාව වැඩි යුතු ආකාරය. ඒ වගේම මේ ඇගේ නිවිස්සල පිරිත් පොත තියෙනවා නම් ගිරිමානන්ද සූත්‍රය නම් බලන්න අසුභ සංඥාව ගැන විස්තර කරන විටත් දක්වා තිබෙන්නේ මේ කොටස් 32 අසුභ කොටස් 32 අරමුණු කරමින් භාවනාව දියුණු කරගත යුතු ආකාරය. මෙලෙසින්ම විවිධ සංඥා පිළිබඳ විවිධ සංඥා සූත්‍ර තිබෙනවා. බොහෝ සූත්‍රවල දැක්වෙනවා අසුභ සංඥාව කෙනෙකු විසින් ඇති කරගත යුතුයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා මෙත්තා මුදිතා භාවයේ තබ්බා අරසින් පහනාය, නොකමැත්ත අසතුට එපා වීම වැනි කරුණු මඟහැරීම සඳහා යටපත් කර ගැනීම සඳහා මුදිතාව භාවනා කරන්නට කියන එකයි අදහස. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කෝපච්ඡේදාය, නොඑක ආකාර සිටිවිලි තමාගේ සිතට භාවනා කරන අවස්ථාවේදී ගලාගෙන එනවා නම් ඒවා නැති කර ගැනීම සඳහා ආනාපාන සති භාවනාව සම්පත වශයෙන් ප්‍රගුණ කරන්නට ඒ කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙන්නේ. ඉතිරියක විශ්ෙන් ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් සහ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් දිනු කරගත යුතු බව අප ගේවාරේ දේශනාවේදී මේ ඇයට කරුණ කීවා. යම් කිසි කෙනෙක් විදර්ශනා භාවනා කරලා සෝවාන් මාර්ගසිත ඵලසිත උපදවා ගත්තා නම් ඔහුගේ සිත තුළ
බුද්ධිය අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ හෝති ධම්මිය අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසත් අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ ආදී ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් බදාරා ඇති පරිදි බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නය කෙරෙහි නොසලෙන ශ්‍රද්ධාවක් ඕගේ සිතතර ජනිතිනව නොසලෙන ශ්‍රද්ධාවකින් යුතු පුද්ගලෙක් වෙනවා. නමුත් ඒ නොසලෙන ශ්‍රද්ධා තත්ත්වයට සිත පත් කර ගැනීමට නම් අනිවාර්යයෙන් මේට ප්‍රථමයෙන් ඕගේ සිත තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සහ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් වැඩි තිබෙන්නට ඕන. මෙන්න මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් සහ බල ධර්මයක් වශයෙන් වැඩා ගැනීමට නම් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, බුදු ගුණ අරමුණු කරමින්, ධම්ම ගුණ අරමුණු කරමින්, සංඝ ගුණ අරමුණු කරමින් කරන භාවනාව සමත වශයෙන් ප්‍රගුණ කරන්නට ඕන. යම්කිසි කෙනෙක් විදර්ශනා භාවනාව ඉගියලම තත්ත්වයට දියුණු කරගෙන තිබුණත් ඒ බුදුරජාණන් වහන්සේගේ සියලුම ගුණ ඔහු ඒ විදර්ශනා භාවනාව තුළින් අත්දැකලා නැහැ. ඒ වගේම ධර්මයේ තියෙන සියලුම ගුණ, සංඝයාගේ තියෙන සියලු ගුණත් එවැනි කෙනෙක් අත්දැකලත් නැහැ. ඔහුට අත්දකින්නට පුළුවන්කමකුත් නැහැ විදර්ශනා භාවනාව කිරීම තුළින් පමණක්ම. අප මෙහිදී කරුණක් ඉදිරිපත් කරන්නම්. මේ මං ගැන කියන්නට කියන කරුණක් නෙවෙයි, විදර්ශනා භාවනා කිරීමෙන් පමණක්ම ත්‍රිවිධ රත්නත්‍රයේ ගුණයන් අඳුනා ගන්නට නොහැකි බව දක්වා දීම සඳහා පමණක්ම ඒ චේතනාවෙන් මේ කරුණ අප ඉදිරිපත් කරන්නේ. දැන් මාසයකට දෙකකට පමණ උඩදී අපි ලෝකවිදූ බුද්ධ ගුණය ගැන පමණක් සිහිපත් කළා. කවදාවත් අසල නැති, කියවල නැති, දන්නේ නැති කරුණු පිළිබඳව පැය දෙකක් තිස්සේ එක දිගටම ඒ ලෝකවිදෝ බුදු ගුණය ගැන අපගේ සිත තුළින් ඒ ධර්ම කරුණු ජනිත වේවි එකිනෙකට සම්බන්ධ වේ ගලාගෙන යන්නට ගියා. අන්තිමේදී මට සිහිපත් වුණේ ලෝකවිදෝ ගුණය කියන්නේ මහා විශ්වයේ තරම් අතිවිශාලික, සීමා කරන්නට බැරි දෙයක් කියලා. එවැනි අදහසක් විදර්ශනා භාවනාව තුළින් කවදාවත් ලබන්නට බෑ. ඊට අමතර ධම්මයේ ගුණ ගැන සිහිපත් කරන විටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට අදකින්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. උදාහරණ වශයෙන් කියනවා නම් අපි ඒහිපස්සික ගුණය ගැන දවසක් කල්පනා සම්පත වශයෙන් ඒ භාවනා ප්‍රගුණ කරන විට සිත තුළින් ගලාගෙන ගිය ධර්ම කරුණු සිත තුළින් කවදාවත් අසලත් නැති, කියවලත් නැති, දන්නේත් නැති කරුණු පිළිබඳව ඒ ජනිත වූ ධර්ම කරුණු ගැන නැවත සතහනක් තබන්නට ඕනේ කියලා අප කල්පනා කරලා ලියන්නට ගියා. නමුත් නිශ්චල මනසකින්, සමාධිසිතකින් දකින ගලාගෙන එන ජනිත වෙන ධර්ම කරුණු සියල්ලම ක්‍රියාශීලී මනසකින් කවදාවත් ඒ ආකාරයෙන් ඒ සියල්ලම දකින්නට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී අපට මතක් වූ කරුණු අතර තිබුණා කරුණු 230 ගණනක් ඒහි පස්සික ගුණය පිළිබඳව. මේ එක එක කරුණක් ගැන පැය භාගයක්, පැයක පමණ දේශනයක් කළත් කොපමණ කාලයක් ඒ සඳහා වැය වේද කියන කරුණ මේ ඇයට දැන් සිතා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඊට අමතර බුදුරජාණන් වහන්සේගේ දහම් ගුණවලට අමතර සංඝයාගේ ගුණ ගැනත් එහෙමයි. ඕනෑම සංඝයාගේ ගුණයක් අනගන්තාට පසුව ඒ ගුණ තේරුම් ගන්නට පුළුවන් වන්නේ ඒක සමත වශයෙන් භාවනා කරපු කෙනෙකුට. අප එක් දවසක් රාත්‍රියකට පමණ අවදි වූවාට පසුව සංඝයාගේ ගුණ අතරින් එක ගුණයක් ගැන පමණක්ම, එකම කරුණක් ගැන දෙවරක්ම සිතා පාන්දර 4 වෙනකන් එක දිගටම ඒ අදහස් සිත තුළින් ජනිත වන ආකාරයේ දැක දැක සිටියා. අපි ඒක ඕනෑකමින්ම නැවැත්තුවා. මේකේ සීමාවක් නැහැනේ, කෙලවරක් නැහැනේ, මේ සංඝ ගුණ අසීමිතනේ කියන අදහසේ පිටලා මේ ආකාර දැනුමක්, අවබෝධයක් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ගැන ඇතිවීමට නම් බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නේ, සංඝ රත්නේ කවුද කියලා තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම සමත භාවනාවක් වශයෙන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන භාවනාවන් වඩා තිබෙන්නට ඕන. මේ කරුණ වලට අමතරව භාවනා කරන යෝගාවචරයන්ට විවිධ ප්‍රශ්න වලට, බාධක වලට මුහුණ පාන්නට සිදු වන අවස්ථාවෙමට තිබෙනවා. සමහර අයට අමනුෂ්‍යෝදරු පැමිණෙනවා. භාවනා කරන අයගේ නේද හිත මිත්‍රයන් අමනුෂ්‍යයන් වෙලා සිටිනවා නම් ඒ අමනුෂ්‍යයන් භාවනාවට විරුද්ධ නම් ඒ අය භාවනා කරන යෝගාවචරයන්ට කරදර, හිදීර පීඩා කරන්නට පුළුවන්. නැත්නම් ඒ භාවනා කරන යෝගාවචරයන්ට බුද්ධ වශයෙන් කරන ලද යන්ත්‍ර මන්ත්‍ර ආදී තුලින් කරන ලද බන්ධන ආදී තිබෙනවා නම් එවිටත් අමනුෂ්‍යවදුරු බොහෝ දුරට එන්නට ඉඩ තිබෙනවා. ඊටත් අමතරව තමා එවැනි අකුසල කර්ම අතීත ප්‍රවෘත්තිය කරලා තිබෙනා නම් අනිවාර්යයෙන්ම එවැනි කෙනෙකුට ඒ අමනුෂ්‍යෝදරයට මුහුණ පාන්නට සිදු වෙනවා. අද කාලේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ සිල්වත් නම්, ගුණවත් නම් අමනුෂ්‍යෝදරු වෙන්නේ නැහැ, මහණුණා නම් කවදාවත් අමනුෂ්‍යෝදරු වෙන්නේ නැහැ, සිවුරට මමනුෂ්‍යය බයයි ආදී වශයෙන් එවැනි මිත්‍යා මතයි අද බොහෝ දෙනෙක් දරන්නේ.
නමුත් මේ අය දන්නවා කර්ණීයමෙත්ත සූත්‍රයේ දේශනා කළේ කාටද කියන කරුණ. ඉතාම සිල්වත් වූ ගුණවත් වූ ඒ ජීවිතයේදීම රහත් භාවය ලබන්නට තරම් පාරමී ශක්තිය තිබුණා වූ භික්ෂුන් වහන්සේලා 30 දෙනෙක් භාවනා කරන විට අමනුෂ්‍යයන් ඇවිල්ලා කරදර කළා. ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ අයට උගන්වලා මේක සජ්ජානා කරන්න, මේ අනුව මෛත්‍රී භාවනා කරලා මෛත්‍රී පාදක කර භාවනා කරන්න, එවිට සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් කියලා ඒ භික්ෂුන් වහන්සේලා 30 දෙනෙක් ඒ සිටපේ ස්ථානයේදීම භාවනා කරන්නට පිටත් කර හැරී එහිදී 30 දෙනාම රහත් භාවයට පත් වුණා. මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ සජ්ජානා කරනවා කියන්නේ ගිරව් කියන්නාසේ කියීම නෙවෙයි. සබ්බේ සත්තා බහන්ත සුගතත්තා කියලා කියනකොටම මෛත්‍රී ධ්‍යානයකට සිතපත් කර සියලුම සත්‍ය සුපත්ත්වා කියන අදහසේ බැසගෙන ඒකේ ගිලගෙන ඒක කියන්නට පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන. නැත්තම් මාතා තහණියම් පුත්තන් ආදී වශයෙන් දැක්කෙන ගාථාව කියන විට මවක් සමාගේ එකම පුතෙකුට මෛත්‍රිය දක්වන්නාසේ සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතරනවා කියන අදහස ඇතුව ඒ අදහසේ පිහිටලා මෛත්‍රී ධ්‍යානයකට සිතපත් කරගෙනම පත් බෙමින්ම ඒ පාඨය ඒ ගාථාව කියන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඒක තමයි නිවැරදි ආකාරයෙන් පිරිසජ්ජානා කිරීම කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. මේ ඊට අමතර ඕපම්ම සංයුත්තේ දෙනවා සත්‍ය සූත්‍රය සහ කුල සූත්‍රය කියලා සූත්‍ර දෙකක්. මේ දෙකේම දක්වා තිබෙන්නේ භාවනා කරන භික්ෂුන් වහන්සේලාට යම් කිසි අමනුෂ්‍යව උපද්‍රව කරනවා නම් ඒක වළක්වා ගත හැකි ආකාරය. ඒ කුල සූත්‍රයේ දක්වන යම් කිසි ගෙදරක ස්ත්‍රීන් ගොඩාක් සිටිනවා නම් පුරුෂයන් සිටින ඉතාම සුළු දෙනෙක්ගන් එක්කෙනෙක් දෙන්නෙක් වැනි සමහරට ඉන්න අයත් ඉතාම දුර්ලභය නම් හොරෙකුට ඇවිල්ලා පහසෙම ඕනෑම දෙයක් කරලා යන්නට පුළුවන්. නමුත් ඒ යම් කිසි ගේක පුරුෂයන් බොහෝ සිටිනවා, එක් ස්ත්‍රියක් නැත්නම් දෙදෙනෙක් පමණක් සිටිනවා, එවැනි ගෙදරකට ඇවිල්ලා එවැනි නිවසකට ඇතුල් වෙලා හොරුන්ට එහෙම පහසෙන් යමක් කරන්නට බෑ. ඒව මේකෝ භික්ඛවේ භික්ඛුනෝ යස්ස ඒව මේකෝ භික්ඛේ යස්ස කච්චේ භික්ඛුනෝ මෙත්තා චේතෝ මෙති භාවිතා බහුලී කතා සෝ දුප්පදංසියෝ හෝති අමනුෂ්‍යේහි. එලසින්ම මහණෙනි, යම් කිසි කෙනෙක් යෝගාවචරයෙක් නැත්නම් විශ්වක් මෛත්‍රී ධ්‍යාන සිත්වාසී භාවයට පත් කරගෙන සිටිනවා නම් එවැනි භික්ෂුවකට අමනුෂ්‍යයෙකුට පහසෙන් කරදර කරන්නට බෑ කියලා උන්වහන්සේ දැක්කෝ. තස්මාතේ භික්ඛවේ වංශික්කිතබ්බං මෙත්තානෝ චේතෝ මෙති භාවිතා භවිෂ්‍යති බහිලිකත භාවිතා භවිෂ්‍යති බහුලිකතා යානි කතා වස්තු කතා අනුචිතා පරිචිතා සුසුමාරද්ධාතේ ඒවං යෝ භික්ඛවේ ශික්කිතබ්බං. එමේෂා මහණේ ඔබලා මෙසේ හික්මිය යුතුයි මෛත්‍රී චේතෝ මෙතේ නැත්තම් මෛත්‍රී ධ්‍යාන සිත්වාසී භාවයට පත් කරගත යුතුයි. මෙදසින් ඔබලා හික්මිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේම සූත්‍රයේ වදාලා. ඒ වගේම සත්‍ය සූත්‍රයේ දැක්වෙනවා දෙපැත්තම කැපෙන තියුණු කඩුවක් තිබෙනවා. මේ කඩුව අරගෙන යම් කිසි පුද්ගලයෙක් කැපෙන පැත්තෙන් අල්ලගෙන අත් දෙකෙන් අල්ලගෙන ඒක නමන්නට, දිගහරින්නට, හකුළුවන්නට, නැවත දිගහරින්නට ආදී වශයෙන් කටයුතු කළොත් එහෙම අත කැපිලා ඔහුම වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. ඒව මේකෝ භික්ඛවේ යස්ස කස්සති භික්ඛුනෝ මෙත්තා චේතෝ මෙති භාවිතා බහුලී කතා තසචේ යමනුස්සෝ චිත්තං කිපිතබ්බං මඤ්ඤෙය්‍ය අතකෝසු ඒව මනුස්සෝ කිලමතස්ස විග්ඝාතස්ස භාගී යස්සාතේ. බුදුරජාණන් වහන්සේ සිංහලලා ඒ වගේම මහණෙනි මෛත්‍රී ධ්‍යාන සිත්වාසී භාවයට පත් කරගෙන සිටින කෙනෙකුට අමනුෂ්‍යෙක් ඇවිල්ලා සිත වික්ෂිත කරන්නට යනවා නම් ඒ අමනුෂ්‍යයාම වෙහෙසකට, පීඩාවකට, දුකකට පත් වෙනවා. තස්මාදේ දිබ්බිකවේ එවං වූ ශික්කිතබ්බං. එනිසා මහණෙනි ඔබලා මෙදසින් මෙදසික්මිය යුතුයි මෙත්තානෝ චේතෝ මෙති භාවිතා භවිෂ්‍යති බහුලී කතා ආදී වශයෙන් ඒ දපාඨය දැක්වෙනවා. මෛත්‍රී ධ්‍යාන සිත්වාසී භාවයට පත් කරගත යුතුයි කියලා. එමනිසා ඇතිවෙනා මනුෂ්‍ය උවදුරු බලවත් අකුසල කර්ම විපාකයක් පළ දෙන්නේ නැත්නම් පහසියෙන්ම මෛත්‍රී ධ්‍යාන සිත් වලින් යටපත් කර ගන්නට පුළුවන්. එමේෂා මේ සමත භාවනාවක් වශයෙන් මෛත්‍රී ධ්‍යාන සිත් උපදවා ගත යුතුයි. ඊට අමතරව භාවනා කරලා යම් කිසි අත්දැකීමක් විශේෂයෙන්ම විදර්ශනා භාවනා කරලා මාර්ගඵලයක් ලැබීමට සුදුසු මට්ටමට සිත දියුණු වේගෙන ආයන අවස්ථාවේදී මාර වදුරු පැමිණෙන්නට පුළුවන්. බොහෝ දිනකට එවැනි මාර වදුරු ආභව මා දන්නවා. එතකොට යම් තමන් එවැනි අකුසල කර්මයක් කරලා තිබුණා නම් එහෙම ඒ අවස්ථාවේදීත් මාරුවදුරු අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඒ නිසා මේ මාරුවදුරු මැඩ ගැනීමටත් අවශ්‍ය වෙනවා. මේ මාරුවදුරු මැඩ ගැනීමටත් විවිධ ආකාර තිබෙනවා. ඒ විවිධ ආකාර අතරේ මෛත්‍රී ධ්‍යාන සිත් හරි දෙයක් අවර ධ්‍යාන සිතක් හරි ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්.
බුදුරජාණන් වහන්සේ විසින් නිමාප සූත්‍රයේ දක්වා තිබෙනවා ඉද බික්කේ බික්කෝ විචීව කාමීහි විචකුසලී ධම්මේ හිසක්තකං සචාරං විවේකජම් පේසුකම් පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතේ බික්කේ යන්ධම කාශිමානං අපදම් බදිත්වා මාරචක්කං අදස්සනං ගතෝ පාපිමතෝ කියලා පාඩයක් මහණෙනි යම් කිසි භික්ෂුවක් නැත්තම් යෝගාවචරයෙක් පළවෙනි ධ්‍යානයට සිටපත් කරගෙන වාසය කරනවා නම් ඔහු අන්ධ මකාශිමාරම් මාර්යාගේ යස් අන්ධකල තැනැත්තෙක් වෙනවා. ඒ වගේම අදස්සනං ගතෝ පාපිමතෝ මාර්යාගේ පෞකාර මාර්යාගේ දර්ශනයට හසුනවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ මෙලෙසින්ම දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට, ඒ රූපාවචර ධ්‍යාන හතරට පමණක් නෙවෙයි අරූපාවචර 1 2 3 4 කියන ධ්‍යාන ගැනත් බුදුරජාණන් වහන්සේ ලෙසින් වදාරලා තිබෙනවා. එම නිසා අමනුෂ්‍යෝදුරු මැඩ ගැනීමටත් හැකියාව ලැබෙනවා කෙනෙක් සම්මත භාවනාව ප්‍රගුණ කරලා ධ්‍යාන වශී භාවයට පත් කරගෙන සිටිනවා නම්. ඒ පමණක් නෙවෙයි භාවනා කරන අවස්ථාවේදී විදර්ශනා භාවනාව පමණක් කරනවා නම් සමහර විට බොහෝ වේශ දුක ඇති වෙන අවස්ථා තිබෙනවා. පීඩාව ඇති වෙන අවස්ථා තිබෙනවා. සුස්ක විදර්ශනා භාවනාව පමණක් කරන යෝගාවචරයෙකුට මේ විදර්ශනා භාවනාව හරියට භාෂාවකින් කතා කරලා කියන්නාසේ මේ පංචස්කන්ධ ධර්මයන් මහා දුකක් 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 කියා හඬගා කියන්නාසේ මේ ශරීරය තුළින් අතිශයින්ම දරුණු දුක් වේදනා ගෙන දෙන අවස්ථා තිබෙනවා. ඉවසන්නට නොහැකි ආකාරයේ දුක් වේදනා ගෙන දෙන අවස්ථා ඇති වෙනවා. අන්න එවැනි අවස්ථාවකට මුහුණ පාන විට ඒ දුක්ඛේන්ද්‍රියේ මැඩ ගන්නට පුළුවන් නැති කර ගන්නට පුළුවන් ධ්‍යානයකට සම්වැදෙනවා නම් ඒ අවස්ථාවේදී උප්පාටික කියලා සූත්‍රයක් තියෙනවා. එම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා යම් කිසි කෙනෙකුගේ කාය තුළ දුක්ඛේන්ද්‍රිය නැත්නම් මේ දුක් වේදනාව ජනිත වෙනවා නම් ඒ දුක් වේදනාව ඇති වෙන අවස්ථාවේ පළවෙනි ධ්‍යානයට සිතපත් කරගන්නා විටම ඒ දුක්ඛේන්ද්‍රිය එතනම නිරුද්ධ වී යන බව. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ විසින් පණිදාය භාවනාව අපණිදාය භාවනාව කියලා භාවනා ක්‍රම දෙකක් වදාරලා තිබෙනවා. යම් කිසි කෙනෙක් සතිපට්ඨාන වැනි විදර්ශනා භාවනාවක පමණක්ම නිරත වී සිටින විට වෙහෙසකට පීඩාවකට කලාන්ත භාවයකට වැනි සත්‍යයකට පත් වෙනවා නම් නැත්නම් විදර්ශනා භාවනාව තුළින් හෙම්බත් වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී කරුණ ලබන විදර්ශනා භාවනාව සාල්කාලික වශයෙන් නවත්තලා තමාගේ සිතට ප්‍රසාදය ගෙන දෙන ප්‍රසාද ජනක අරමුණක ධ්‍යාන සිතක වැනි අරමුණක සිත පවත්වාගත යුතු වෙනවා. අන්න එවිට ඌට පහසෙන් නැවත විදර්ශනා භාවනා කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙකු මහන්සිලා වැඩ කරනවා. දැන් ඔහුගේ කය හරියට මහන්සි පීඩාවට විඩාවට පත් වෙලා සිටින්නේ. එවැනි අවස්ථාවකදී ටිකක් විවේක ගන්නවා පමණක් නෙවෙයි තමාගේ නැති වී ගිය කාය ශක්තිය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ආහාර පාන ටික උපයෝගී ගන්නවා. ඊට පස්සෙ නැවත කලින් ශේම වැවුට වැඩ කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්න එලෙසින්ම දර්ශනා භාවනාව පමණක්ම කරන කෙනෙක් විහෙෂකට පීඩාවකට පත්වන විට ධ්‍යානයකට සිතපත් කර ගන්නට පුළුවන් නම් ඒ විහෙෂ පීඩාව නැති කර ගන්නට පුළුවන් ශක්තිය එවැනි කෙනෙකුට පහසෙම අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා, ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට භාවනාව තුළින් නොඑක ආකාර ඇති වෙන පරිබෝධ ධර්මයන් දුරු කර ගන්නට බහින් හැකියාව අත්වන බව මේ තේරුම් ගත යුතු කරුණක්. ඊට අමතරව මේ සමත භාවනාවෙන් ලැබෙන ආනිසංස ඒවා ගැනත් මේ විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් ඉද්ධාභිඥා ලබන්නට අවශ්‍ය නම් මා කලින් කීවා සමත භාවනාව ඉද්ධිපාද භාවනාවක් වශයෙන් ප්‍රගුණ කර තිබෙන්නට ඕනේ කියලා. මනෝමය ඉද්ධිඥාන, ඉද්ධි විඥාන, පුබ්බේ නිවාසානත ඥාන, දිබ්බචක්ඥාන, පරචිත්ත විඥානාන, ආසක්ඛේ ඥාන ආදී ත්‍රිවිද්‍යා ධර්ම තියෙනවා, පංච අභිඥා ධර්ම තියෙනවා, චල විඥා ධර්ම තියෙනවා. මේවා ඇති කර ගැනීමට නම් අනිවාර්යයෙන් මේ සඳහා පෙර භවවල දී විදර්ශනා භාවනාවට අමතරව සමත භාවනාවත් ඉද්ධිපාද භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරලා තිබෙන්නට ඕනේ. නැත්නම් මේවා ලැබෙන්නේ නැහැ. ඊට අමතර එදිනදා ජීවිතයේදී දුපියරණයෙන් වාසය කිරීමට දිත්ත ධම්මසක වේරණයට සඳහා මේ ධ්‍යාන සිත් වශයෙන් කරගෙන සිටීම ඉතාමත්ම ප්‍රයෝජනවත්. සමාධි භාවනා සූත්‍රයේ දක්වන අතිබික්කේ සමාධි භාවනා භාවිතා බහුලීකතා දිත්ත ධම්මසක විහාරාය සංවත්තදී දිත්ත ධම්මසක වේරණය සඳහා හේතු වන භාවිතා කළ යුතු ප්‍රගුණ බහුලීකරණය කළ යුතු සමාධි භාවනාවක් තිබෙනවා කියන එකයි අදහස. ඒ සමාධි භාවනාව විස්තර කරන්නේ පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ වශයෙන්. ඒ දිත්ත ධම්ම සුඛ වේරණේ ලබන්නට පුළුවන් අඩු වශයෙන් සෝවාන් අත්ල සිටින කෙනෙකුට සෝවාන් ඵල සිතපත් කරගෙන නිවන් සුවේ ගැලී සිටිනවා නම් ඒ අවස්ථාවේදී ඒ අය දිත්ත ධම්ම සුඛ වේරණෙන් තමයි සිටින්නේ. නමුත් ඒ අය විසින් තේරුම් ගත යුතුයි තමා ඒ
මාර්ගඵලයේ ලැබීමට උපයෝගී කරගත් යම් කිසි ධ්‍යාන මට්ටමක් නම් ඒ ධ්‍යාන මට්ටමට අනුවයි ඒ නිවන් සෝයේ தත්ත්වය රඳා පවතින්නේ. ඉහළ ධ්‍යාන මට්ටම් වලින් ලැබෙන මේ ඵල සමස්සව වාගේ නෙවෙයි පළවෙනි ධ්‍යානයේ වැනි පහළ මට්ටමක සිට ඵල සමවිත සම්බයදුනාට පස්සේ අත්දකින්නට හැකියාව ලැබෙන්නේ. එම නිසා නිර්වාණ සෝයේ තියෙන නියම අද්දසුවේ අත්දැකීමටත් සම්මතයෙන් ලැබිය යුතු අනුග්‍රහය නැත්නම් ධ්‍යාන සිත්වලින් ලැබිය යුතු අනුග්‍රහය ලැබී තිබෙන්නට ඕන. ඊටත් අමතරව යම් කිසි කෙනෙක් අනාගාමී වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අය විසින් අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානයේ සම්පත වශයෙන් උපදවා ගත යුතුයි. මේක මගේ පෞද්ගලිකවම අදහසක්. මේ අය දන්නවා අනාගාමීයයි මරුණාට පස්සේ සුද්ධාවාස භක්ම ලෝකවල පමණයි උපදින්නේ. අනාගාමීයයි පමණක්මයි ඒකේ උපදින්නේ. සුද්ධාවාස භක්ම ලෝකවල උපදින්නට නම් හතරවෙනි ධ්‍යානය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මාර්ගඵල සිතකින් කවදාවත් පුනර්භවයක් ගෙන දෙන්නේ නැහැ. මාර්ග පුනර්භවය නැත්තම් ප්‍රතිසන්දිය ගෙන දෙන විඥාන සිත්තේ 19ක්. ඒවා අභිධර්ම පිටකයේ දැක්වෙන ප්‍රතිසන්දි විඥාන 19ක්. මේ කරුණු ගැන මෙවැනි දේශනාවකදී කිසිසේත්ම කරුණු කීම අදාළ වන්නේ නැහැ. එතකොට ඒ හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන යම් කිසි කෙනෙක් භාවනා කළා නම් එවැනි කෙනෙක් අනාගාමී වූවාට පස්සෙ සුද්ධාවාසයක උපදින්නට පුළුවන්කම ලැබෙනවා. එසේ නොමැතිව යම් කිසි කෙනෙක් භාවනා කළා නම් අනාගාමී කෙනෙක් අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානයේ උපදවාගත යුතුමයි සුද්ධාවාසයක ඉපදීමට. ඒ කෙසේ වෙතත් අනාගාමී වෙන විට හතරවෙනි ධ්‍යානයේ සිට නිරායාසයෙන්මපත් වෙනවාමයි සම්මා සමාධිය අනාගාමී වෙනකොට සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන්නේ ධ්‍යාන සතරට සිතපත් කරගන්නට පුළුවන් ශක්තිය නිරායාසයෙන්ම ලැබෙනවා. ඒක ලැබෙන්නට සමාධියෙන් ලැබිය යුතු අනුබලයේ අනිවාර්යයෙන්ම කලින් ලැබී තිබිය යුතුයි. ඊට අමතරව රහත් වීමට යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම අරූපාවචර ධ්‍යාන සිත උපදවාගත යුතුයි. විදර්ශනා වශයෙන් ඇති කරගනු ලබන අරූපාවචර ධ්‍යාන සිත අනිවාර්යයෙන්ම ඇති කරගෙන තිබෙන්නටම ඕන. මේ අය කල්පනා කරන ඇති විදර්ශනා භාවනාවෙන් කොහොමද අරූපාවචර ධ්‍යාන සිත උපදවා ගත පුළුවන්කම ලැබෙන්නේ කියලා. ශක්‍යයක් තිබෙනවා නම් මජ්ක්‍ධිම නිකායේ ආනිච්ච සප්පාය සූත්‍රේ නැත්නම් ධාතු විභංග සූත්‍රේ වැනි සූත්‍ර ආරම්භ බලන්න. එතකොට මේ අයට තේරෙවි විදර්ශනා භාවනාව තුළින්මත් අරූපාවචර ධ්‍යාන සිත උපදවා ගන්නට හැකි බව. එක් අවස්ථාවකදී වච්ච කියලා භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ප්‍රශ්නයක් විමසුවා. යාවතකම් බන්දේ සීකේන ඥානේ සීඛාය විද්‍යාය පත්තබ්බං අනුප්පත්තං ධම්මය උත්තරින් මේ බන්තේ භගවා ධම්මං දේශේතු. බුදුරජාණන් වහන්සේ යම් කිසි සීක ඥානයකින් සීක විද්‍යාවකින් ලබාගත යුතු දෙයක් තිබෙනවා නම් ඒ සියල්ලම මම ලබා ගත්තා. ඒ කියන්නේ අරහත් මාර්ගසිත මම උපදවා ගත්තා. උත්තරින් මේ බන්තේ භගවා ධම්මං දේශේතු භාවත් භාග්‍යවතුන් වහන්සේ ඒ අරහත් ඵලයේ උපදවා ගැනීම සඳහා මට අවශ්‍ය කරුණු ටිකක් දේශනා කරන සේක්වා. ඒකයි විමසූ ප්‍රශ්නේ නැත්තං ඇසූ කාරණාව. ඊට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් වදාළේ තේන හිතුවම් වච්ච දේ ධම්මේ උත්තරින් භාවේහි සම්මතංච විපස්සනංච. එහෙමනම් වච්ච ඔබ තවදුරටත් ධර්ම දෙක භාවිතා කරන්න කුමක්ද ඒ ධර්ම දෙක? සම්මතංච විපස්සනංච. සම්මතයයි විපස්සනාවයි. නිකන් කල්පනා කරලා බලන්න රහත් මාර්ගසිත ලබාගෙන සිටින කෙනෙකුට රහත් ඵලයේ ලැබීමටත් සමත විපස්සනා කියන භාවනා ක්‍රම දෙකම භාවිතා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තිබෙනවා නම් පහළ මාර්ගඵලයක් ගැන කියන්නට තියක් තියනවාද කියලා. එම නිසා මේ අයට දැන් තේරෙන්නට ඕන සමත භාවනාවත් මා විසින් ප්‍රගුණ කළ යුතුයි නේද කියන කරුණ. එතකොට මේ සමත භාවනාව පමණ ප්‍රගුණ කරන යෝගාවචරයක විසින් ඒ නිසි පරිදියකින් ප්‍රතිඵල ලබා ගැනීමට සමත භාවනාව ප්‍රගුණ කරන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමාගේ චරිත ලක්ෂණයට ගැළපෙන තමාට ඉතාම ප්‍රියගෙන දෙන ඉතාම පහසියෙන් කළ හැකි යම් කිසි ආකාරයකින් පෙර බහවලදී යම් කිසි සමත භාවනාවක් කරලා තියෙනවා නම් ඒ කර්මස්ථානයේම තෝරාගෙන භාවනා කළොත් එහෙම පහසියෙන්ම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. භාවනා කරන යෝගාවචරයන් අතර තිදන විවිධ චරිත සිටින අය
සමහර අයගේ සිත තුළ රාගය නිරන්තරයෙන්ම ජනිත වෙනවා. ද්වේෂයට වඩා අධික රාගය ඒ අයගේ සිත තුළ ජනිත වෙනවා. ඒ අය රාග චර්යයන් වශයෙන් හඳුන්වන්නේ. සමහර අයගේ සිත තුළ ද්වේෂය නිරන්තරයෙන්ම ජනිත වෙනවා. ඒ අයගේ රාගය තරන් නැහැ. ඒ අය ද්වේෂ චර්යයන් වශයෙන් හඳුන්වනු ලබන්නේ. සමහර අය මෝඩයි මෝහ චරිතයන්. සමහර අයගේ හිත තුළ ශ්‍රද්ධාව අධිකයි ශ්‍රද්ධා චරිතයන්. සමහර අයගේ හිත තුළ ශ්‍රද්ධාව නෙවෙයි ප්‍රඥාව අධික ඔහු ප්‍රඥා චරිතයන්. මේ ප්‍රඥා චරිතයන්ට ඕනෑම භාවනාවක් කරන්නට පුළුවන්. නමුත් ප්‍රඥා චරිතයන්ට දෙන භාවනාව ශ්‍රද්ධා චරිතයකට දුන්නොත් ඔහුට ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් කමක් නැහැ. ඊට අමතරව සමහර අය සිටිනවා, සමහර යෝගාවචරයන් සිටිනවා නොඑක ආකාර විතක්ක සිත තුළින් ගලාගෙන යන විතක්ක චරිත වලින් යුතු අය. සමහර අය භාවනා කරන විට තමන් ඉගෙනගත්තු කරුණු අසාව තියෙන කරුණු කියවා තියෙන කරුණු ඔහේ සිත තුළින් එනවා. එතකොට තමා කල්පනා කරනවා මේ ධර්ම කරුණු ඉබේම තමාගේ සිත තුළින් ගලාගෙන එනවා නැත්නම් මතුවෙනවා කියලා. ඒක වැරදි. එහෙම සිතුවිලි විවිධ ආකාරයෙන් ගලාගෙන ඒක ඒතරම් සුදුසු දෙයක් නෙවෙයි. භාවනාවේ විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් වයානුපස්සනම් භාවෙන්තු ආයුව නම් පජහති ආදී වශයෙන් දැක්වෙන පරිදි වයානුපස්සනාව වහිතා කළ යුතු යන්නේ රැස්ක්‍රීම් ඇති නොවන ආකාරයෙන්. මේ නිසා ඒ අවස්ථාවේදී ඇති වෙන පංචස්කන්ධ ධර්ම අනිත්‍යය යන ආකාරයේ නිරෝධයට යන ආකාරයේ දැකදකා භාවනා කිරීම හැර ඒ පිළිබඳ සිතිවිලි සිත සිතා සිටීම කිසිසේත්ම භාවනාවෙන් ප්‍රයෝජනක් ගැනීමට සුදුසු ක්‍රියාවක් වන්නේ නැහැ. එමේ නිසා එවැනි විතක්ක චරිතයන්ට සුදුසු භාවනා ක්‍රම තිබෙනවා. මා කලින් කීවා ආනාපාන සති භාවයේ තබ්බා විතක්කූපච්චේදාය කියලා. මේ විතක්යන් චේතනය කිරීමට සිඳ ගැනීමට ආනාපාන සති භාවනා සමත වශයෙන් ප්‍රගුණ කළ යුතුයි කියන කරුණ. බොහෝ යෝගාවචන් තමන්ගේ චරිත ලක්ෂණේ තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ ඊට වඩා. ඊටත් අමතරව තමන් කලින් ආත්මවල යම් කිසමත භාවනාවක් කරලා තියෙනවා නම් ඒක කොහොමද කියලා තේරුම් ගන්නටත් බොහෝ යෝගාවචයන්ට කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමේෂා කර්මත්තානාචාර්යවරුන් විසින් ඒ කරුණ තරමද්දරට තේරුම් ගන්නට උත්සාහ ගත යුතුයි. එය නිකම්ම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමත භාවනා කර්මස්ථාන 40ම ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ. ප්‍රගුණ කරලා ඒකෙන් ඉහළම අත්දැකීම් ලබන්න තිබෙන්නට ඕනේ. ඒ පමණක් ප්‍රමාණවත් වන්නේ ඒ සමත භාවනා ක්‍රම 40ම විවිධ ආකාරවලින් ප්‍රගුණ කරලා තිබීම අත්‍යවශ්‍යයි. උදාහරණ වශයෙන් කියනවා නම් ආනාපාන සති භාවනාව සමත වශයෙන් ප්‍රගුණ කර හැකි ආකාර තියෙනවා රාශියක්. එකක් දෙකක් නෙවෙයි 10ක් 15ක් නෙවෙයි ඊටත් වැඩිය තිබෙනවා. මේ සෑම ආකාරයෙන් තමන්ට පුළුවන් ආකාර 10ක් නම් තියෙන 10 ආකාරයෙන් හෝ 15ක් නම් තියෙන 15 ආකාරයකින් හරි ප්‍රගුණ කරලා තිබුණොත් තමයි සුදු ඒ යෝගාවචාර සුදුසු පරිදි ආනාපාන සති භාවනා පමණක්ම කියා දෙනවා නම් ඒක වචියා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. මේ කරුණ ටික පමණක් ප්‍රමාණවත් නැහැ. කර්මස්ථාන ආචාර්යවරයෙක් වශයෙන් පෙනී සිටීමට විදර්ශනා භාවනා තුළිනුත් ඉහළම ප්‍රතිඵලයක් ලබා තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් පහළ මත් තත්ත්වයක නම් සිදෙන ඉහළ තත්ත්වයක සිදෙන එක යම් කිසි ප්‍රශ්නයක් පැන ඇතුවොත් එහෙම එවැනි යෝග කර්මස්ථාන ආචාර්යවරයෙකුට නිශ්චල වන්නට සිදු වෙනවා. ඊටත් අමතරව මේ විදර්ශනා භාවනාවත් එක ආකාරයකින් කරලා බෑ. විවිධ ආකාර තියෙන විදර්ශනා භාවනාව කළ යුතු ඒ විවිධ ආකාරවලින්ම තමන් ඒවා ප්‍රගුණ කර තිබීම අත්‍යවශ්‍යයි. උදාහරණ වශයෙන් කතා කරනවා නම් පංචස්කන්ධ ධර්ම අරගෙන විපස්සනා භාවනා කරලා ප්‍රතිඵල ගන්නට පුළුවන්. ධාතු වශයෙන් අරගෙන, ආයතන වශයෙන් අරගෙන, නාම රූප ධර්ම වශයෙන් අරගෙන, හේතුඵල ධර්ම වශයෙන් අරගෙන, පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් අරගෙන මේ ආදී විවිධ ආකාර තිබෙනවා භාවනා කළ හැකි. විදර්ශනා භාවනා කළ හැකි. මේ සෑම ආකාරයක්ම තමා ප්‍රගුණ කරලා තියෙනවා නම් එවැනි කර්මස්ථාන ආචාර්යවරයෙකුට තමයි පහසියෙන්ම කෙනෙක් නිවන් මාර්ගට යොමු වන ආකාරයෙන් උපදෙස් දීමට හැකියාව ලැබෙන්නේ. මේ පවුණෙන් පමණක් සෑහීමට පත්වන්නේ නැතුව කර්මස්ථාන ආචාර්යවරයෙක් විසින් ඒ නිසි කර්මස්ථාන ආචාර්යවරයෙක් වීමට නම් අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර පිටකයේ භාවනා පිළිබඳ කර තියෙන දේශනා, අභිධර්ම පිටකයේ කරලා ඇති දේශනා අහලා බලලා ඒවා ප්‍රායෝගික වශයෙන් තමන් අත්දකින්නට ඕන. ඊට අමතරව එසේ නැත්නම් තමාගේ ප්‍රායෝගික අත්දැකීම් හා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇත්කර ඇති කරුණු සැසඳින බව තමා අත්දැකලා තිබෙන්නට ඕන. එවැනි යෝගා එවැනි කම්මස්ථාන ආචාර්යවරයෙකුට තමයි ඉතා පහසුවෙන්ම කෙනෙකුගේ තත්ත්වය අවබෝධ කරගෙන නිවන් ලබා දෙන මාර්ගයේ නිසි පරිදි කියා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. අවාසනාවකට අද කාලේ එවැනි කම්මස්ථාන ආචාර්යවරුන් දක්නට ලැබෙන්නේම නැති තරම් බොහෝ කම්මස්ථාන ආචාර්යවරුන් වශයෙන් පෙනී සිටින අය විසුද්ධි මාර්ගයේ කියන පොත කියවන අය පොතේ තියෙන කරුණු ටික මතක තබා ගන්නවා.
කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැතුව ලෝකයාට ඒ කරුණ කියා දීමට යනවා. ඒ ඇයට කිසිම ආකාරයකින් භවනාවෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් සමහර අය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍ර පාඨ සූත්‍ර ඉගෙන ගන්නවා. ඒ සූත්‍ර වල තියෙන පාඨ මතක තබා ගන්නවා. ඒ ගැන කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැහැ. ඒ ගැන ඒ ධර්ම පාඨ තුලින් මතුවන ගම්මි වෙන ගැඹුරු අර්ථ පමුණවා ගත යුතු අර්ථ ගැන කිසිම අවබෝධයක් නැහැ. වචනාර්ථයේ මෙල්බගෙන ලෝකයාට ඒ කරුණ ඉදිරිපත් කරන කර්මස්ථානාචාර්යවරුන් සිටිනවා. අදස් සිටිනවා. ඒ කම්මස්ථානාචාර්යවරුන් අනුකම්පණය කරන යෝගාවචරයන්ට නිවන්සෝ ලබා ගැනීමට හැකි වේවිද කියන කරුණ සැක සහිතයි. ඊටත් අමතරව සමහර අය තමන්ට යම්කිසි කෙනෙක් කියලා දීලා තියෙනවා යම්කිසි භාවනා දෙයක්, භාවනා කර්මස්ථානයක්, භාවනා කරන ආකාරයක්. ඒක විතරක් කරලා ඒක පමණක්ම කරලා ඒකෙන් සුළු අත්දැකීමක් ලැබලා ලෝකයාටම භාවනා කියා දීමට යනවා. මේ භාවනා කර්මස්ථාන කියා දෙනවා කියන්නේ පාසල් ගුරුවරයෙකු ළමයින්ට යම් යම් විෂයන් උගන්වනවා වගේ දෙයක් නෙවෙයි. ඒකම කරුණ ඕනෑම ශිෂ්‍ය සංඛ්‍යාවකට ගුරුවරයෙකුට කියා දෙන්නත් පුළුවන්. භාවනාව එහෙම කෝකටත් ශෛලියක් වශයෙන් සෑම දිනාටම දී හැකි කර්මස්ථානයක් කියලා හිතන්නට එපා. මොකද එකම කර්මස්ථානේ වුණත් බොහෝ දෙනෙක් බොහෝ යෝගාවචරයන් ප්‍රගුණ කරන විට ඊ අයගේ අත්දැකීම් ඊ අවස්ථාවලදී විවිධ ආකාර වෙන්නට පුළුවන්. එම නිසා ඒ සුදුසු අවස්ථාවට සුදුසු ආකාරයේ කර්මස්ථානයක් දීමට උපදේශයක් දීමට ඒ අයට හැකියාව තිබෙන්නට ඕනේ. අප මේ කරුණ කීවේ මේ කර්මස්ථාන ආචාර්ය වරුන් වශයෙන් පෙනී සිටින අයගේ යම් යම් අඩුපාඩු ඒ ඇයටම තේරෙයි ඒ අය ඒ අඩුපාඩු සකසා ගනී කියන අදහසේ පිටලා මෙලෙසින් සම්පත භාවනාව ප්‍රගුණ කරන කෙනෙකු විසින් තමාට ගැළපෙන සමාගයේ චරිත ලක්ෂණයට ගැළපෙන තමාට ඉතාම ප්‍රිය දෙන තමාට කළ හැකි කර්මස්ථානය තෝරාගෙන ඒකේම නැවත නැවත සිත පිහිටවාගෙන භාවනා කරන්නට ඕන. එතකොට තමයි ඉක්මන් ප්‍රතිඵල සාර්ථක ප්‍රතිඵල පහසෙන් ලබා ගන්නට පුළුවන් වන්නේ. මේ කර්මස්ථාන 40 පමණක්ම නෙවී සමත භාවනාව ප්‍රගුණ කිරීමට නැත්නම් සමතෙන් ලැබෙන ධ්‍යාන උපදවා ගැනීමට ඒ වගේම විදර්ශනා භාවනාව තුළින් ලැබෙන ධ්‍යාන උපදවා ගැනීමට ප්‍රතිඵල ලබා ගැනීමට තිබෙනේ. බොහෝ කර්මස්ථාන තියෙනවා. 100 ගණන්, 200 ගණන්, 300 ගණන් තියෙනවා. ඒ අතරින් ඒ කර්මස්ථාන 40 ගැන පමණක් අප ඉදිරියේදී දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. සරල වශයෙන්, සාක්කිටි වශයෙන් මේ දේශනා ඉදිරිපත් කරනු ලබන්නේ. ඊළඟ කාරණාව අප මේ දක්වා ප්‍රකාශ කළේ සමත භාවනාව පමණක් ප්‍රගුණ කිරීම ගැන. සමත භාවනාව සිද්ධිපාද භාවනාව වශයෙන් ප්‍රගුණ කිරීම ඊළඟ කාරණාව. යම්කිසි කෙනෙක් විද්‍යාඥා ලබා ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනා නම් ඊයේ විසින් ඉදබිකේ බිකෝ චන්ද සමාධි ප්‍රධාන සංඛාන සමන්නාගතං ඉද්ධිපාදං භාවේති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ඉද්ධිපාද සංයුත්තේ දක්වා ඇති කරුණු ගැන මන අවබෝධයක් ඇති කරගෙන ඒ ඉද්ධිපාද ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයෙන්ම දිනු කරගන්නට ඕන. මේක අදත් ප්‍රායෝගික වශයෙන් කරන්නට පුළුවන්. ඒ වගේම විසුද්ධි මාර්ගයේ දක්වන ඉද්ධි අභිඥා උපදවා ගැනීමට නම් අනිවාර්යයෙන්ම කසින 10 ප්‍රගුණ කළ යුතුයි. ධ්‍යාන සියල්ලම උපදවාගත යුතුයි. ඒ ධ්‍යායම කසිනයත් තුළින්ම ඒ කසින භාවනා අරමුණු තුළින් ධ්‍යාන උපදවා ගැනීම පමණක් ප්‍රමාණවත් දන්නේ නැහැ වන්නේ නැහැ. ඒ ධ්‍යාන සි 14 ආකාරයෙන් වශී භාවයට පත් කරගත යුතුයි. මේ සියල්ලම අදත් කරන්නට පුළුවන් ප්‍රායෝගික වශයෙන් ඒ අද්දකින් අදත් ලබන්නට පුළුවන්. මේට අමතර මේ ආකාරයෙන් ඉද්ධිපාද ධර්මයන් වශීභාවයට පත් කරගත්තාට පසුව නැත්නම් ඡන්ද සමාධිය ආදී ධර්මයන් මැනවින් දියුණු කරගත්තාට පසුව ඊ ඉද්ධියෙන් උපදවා ගැනීම සඳහා කළ යුතු දේවල් විශේෂ පටිසම්පදා මග්ගපාළියේ දැක්වෙනවා. ඒ කරුණුත් අදත් කරන්නට පුළුවන්. නමුත් මා කියන්නේ ඒ කරුණු සියල්ලම තමා ප්‍රගුණ කරලා දිනු කරගත්තත් ඉද්ධි අභිඥා ලැබෙනවායි කියලා. අද කාලේ ඉද්ධි අභිඥා ලබන්නට පුළුවන් ශක්තිය තිබෙන අය ඉතාමත් මල්පයිසවා ගන්නට බැරි තරම්. කිසියෙකට ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ඒවා ප්‍රගුණ කිරීම තුළින් Tamanට ඉහළම ප්‍රායෝගික අත්දැකීම් ලබන්නට පුළුවන්. උදාහරණයක් පමණක් අපි කියවනම් පටිසම්භිදා මග්ගපාළියේ දක්වන ඉද්ධිපාද ධර්මයන් වශයෙන් ඒ භාවනාව දිනු කරගෙන යම් කිසිකට නොඑක ආකාර ඉදින් ප්‍රතිහාරයන් පින්නන්නට අවශ්‍ය නම් හතරවෙනි ධ්‍යානයේ තියෙන සුඛ සංඥාව ලහු සංඥාව කය ඇතුළට ඇතුළු කරනවා කය සුඛ සංඥාව ලහු සංඥාව ඇතුළට ඇතුළත් කරනවා ආදී කරුණු මේවා අදත් ප්‍රායෝගික වශයෙන් කරන්නට පුළුවන්. ප්‍රායෝගික වශයෙන් කළාට පස්සේ සමත භාවනාවේ ලැබෙන ඉහළම ආස්වාදේ නැත්තම් ඉහළම
සත්‍යය අත්දකින්නට පුළුවන් කොහිතරම්නම් ශාන්ත සෝයක් සීතල සෝයක් ඒ අවස්ථාවේදී ලැබෙනවාද කියලා වෙන කෙනෙකුට ප්‍රායෝගිකවත් දකින්නට පුළුවන්. එම නිසා ඒ කරුණ ගැනත් අපි ඉදිරියේදී දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි සමත භාවනා ප්‍රගුණ කර හැකි ආකාර වශයෙන් දැක්වී අපි සමත පෝරංගමෝ විදර්ශනා වැඩිය. මේක අරහත්පදිකේන සූත්‍රයේ තේ වගේම පටිසම්භිදා මග්ගපාලයේ දැක්වෙන කාරණාවක්. ඉදහාසෝ බික්කෝ සමත පුබ්බංගමං විපස්සනං භාවේති. තස්ස සමත පුබ්බංගමං විපස්සනං භාවේතෝ බග්ගෝ සංජායති. සෝ තම්මංගං ආසේති භාවේති බහුලීකරෝති. තස්ස තම්මංගං ආසේවිතෝ භාවේතෝ බහුලීකරෝතෝ. සංයෝජනා පහේයන්ති අංශ්‍යාභ්‍යන්ති හොන්ති. මෙලෙසින් දැක්වෙන අරහත්පත්ති සූත්‍රයේ තේ වගේම පටිසම්භිදා මග්ගපාලයේ මේ සමත භාවනාව පාදකකට විදර්ශනා කළ හැකි ආකාරයයි දැක්වෙන්නේ. ඊට අමතරව ධ්‍යාන නිශ්ශේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ කරුණ තිබෙනවා. ඕනෑම භාවනා කර්මස්ථාන ඇතුළෙන් ධ්‍යානයක් උපදවා ගත්තාට පසු ඒ ධ්‍යානයේ පාදක කරගෙන ඒ සමතේ පූර්ණංග වූට විදර්ශනා වඩලා නිවන් ලැබෙන ආකාරයේ පටමං පහම් වික්ඛේ ධ්‍යාන නිස්සය ආසානං කයං මදා මියාදී වශයෙන් ඒ කරුණ උපදවා යන් මහසේ දක්වා දෙබෙන පළවෙනි ධ්‍යානෙ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙ ඒ පමණක් නෙවෙයි රූපාවචර 1 2 3 4 ආදී ධ්‍යාන පාදක කරලා විදර්ශනා භාවනා කළ යුතු ආකාරය මේවා ගැන ඉදිරියේදී අපි කරුණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේකෙන් ලබන්නේ භාවනා කළ හැකි ආකාර ගැන හඳුන්වා දීමක් පමණයි. ඊළඟට විදර්ශනා භාවනා කළ හැකි ආකාර විදර්ශනා භාවනා කළ හැකි ආකාර හතරක් ගැන අපි කණුමින් ප්‍රකාශ කළා. එකක් තමයි මුලින් ඉඳලම විදර්ශනා භාවනාව පමණක්ම ප්‍රගුණ කිරීම. එසේ විදර්ශනා භාවනාව පමණක්ම ප්‍රගුණ කරන යෝගාවචරයෙකු හඳුන්වන්නේ ශුෂ්ක විදර්ශකයෙකු වශයෙන්. මේ සෑම දිනකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම වීර්යයක් තියෙන්න ඕන, අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ප්‍රඥාවක් තියෙන්න ඕන, ඒ පමණක් නෙවෙයි. විපස්සනා භාවනාව කලින් බවරදී ප්‍රගුණ කරලා තිබෙන්නට ඕන. එවැනි කෙනෙකුට ශුෂ්ක විදර්ශකික වශයෙන් භාවනා කළත් ඉතත් ඉක්මනින්ම ප්‍රතිඵල ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදර්ශනා පමණ ප්‍රගුණ කිරීම සහ සමත පාදක කරගෙන විපස්සනා භාවනා ප්‍රගුණ කිරීම පිළිබඳව දැක්වෙන උපමාවක් මා කියන්නම්. මට සිහියට නැගින්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති උපමාවක් කියලා. එක් පුරුෂයෙක් කෙනා ගංගාවක් යන විශාල ජල ප්‍රවාහයක් ගමේ ළඟට මහා විශාල ගංගාවක් අතිස් දරුණු ජල ප්‍රවාහයක් ගලාගෙන එනවා. මේ පුද්ගලයාට එගොඩට යන්නට උනව කල්පනා කරනවා. මගේ ඇඟේ ශක්තිය තියෙනවා, වීර්යය තියෙනවා, අදිෂ්ඨානය තියෙනවා, මට මේක තරණය කරන්න පුළුවන් කියලා ජලයට පනිනවා. කපහාසයෙන් පීනගෙන පීනගෙන ගිහිල්ලා එගොඩට ඌ යනවා. මේ හරියට විදර්ශනා මුලින් ඉඳලා කරන තැනත්තා වගේ කෙනෙක්. තවත් පුද්ගලයෙක් කෙනා ඔහු එතරම් සත්‍ය සම්පන්න, වීර්ය සම්පන්න, අදිෂ්ඨාන සම්පන්න පුද්ගලයෙක් නෙවෙයි. ඔහු කල්පනා කරනවා මට මේ දඟ නැත්තම් මේ මහා සැඩ පහරවල් තරණය කරන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. එම නිසා මම මේක තරණය කරන්නට පහුරක් වැනි දෙයක් හදා ගන්නට ඕනේ කියලා උණගස් වැනි දේවල් සොයනවා, ලනු කෑලි හොයනවා, හබල් වැනි දේවල් හොයනවා. ඒවා හොයලා ඒක පිළියෙල කර ගන්නවා. ඒ හබලේ නැත්තම් ඔරුවේ පාරුවේ නැගලා එගොඩට පහසුවෙන් එතර වෙනවා. මේ සමත පෝරංගම් කොට විදර්ශනා භාවනා කරන තැනැත්තා හඳුන්වා දීම සඳහා දක්වා ඇති උපමාවක්. එතකොට දෙවෙනි විදර්ශනා භාවනා කළ හැකි ආකාරය තමයි අප පෙන්නුම් කළේ සත්‍ය විසුද්ධියෙන් ඇතිවන ආකාරයෙන් විදර්ශනා භාවනාව කිරීම. මේ සත්‍ය විසුද්ධි ධර්මයන් දැක්වෙනවා මජ්ක්‍ධිම නිකාය රත් විනීත සූත්‍රයේ කියලා සූත්‍රයක. විසුද්ධි කියන්නේ අතිශයින්ම පාරිශුද්ධ භාවයට පත් වීම. ඒවා හතක් තියෙනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි හතරක්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. ඒ හතරට අමතරව තව තුනක් තියෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඊළාට ඥාන දර්ශන විසුද්ධි. මෙලෙසින් විසුද්ධි හතක් තිබෙනවා. මේ විසුද්ධි හත ඇති වෙන ආකාරයෙන් විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන්. විසුද්ධි මාර්ගය කියන පොත ලියලා තියෙන්නේ ඔය විසුද්ධි හත ඇති වෙන ආකාරයෙන් විදර්ශනා භාවනා කළ හැකි ආකාරය. විසුද්ධි මාර්ගය කියන පොත පිටු 1000කට වඩා පිටු 50ක් අන්තර්ගත වන අතිවිශාල ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථයේ මේ ඇයට කියන්න පරිශීලනය කරන්න අපහසු නම් සේරු කාලේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත
විදර්ශනා භාවනා මාර්ගය කියලා පොතක් ඇති. ඒ පොතේ තිබෙන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන කරුණු සම්පින්නණය කර දැක්වීමක්. වෙන කරුණක් ඒ දක්වා නැහැ. එම නිසා ඒ පොතවත් අඩු වශයෙන් මෙය කියවා බලන්නේසේ කීවාට පසුව සත්‍ය විසුද්ධි ධර්මයන් ඇති වෙන ආකාරයෙන් විදර්ශනා භාවනා කළ යුත්තේ කෙසේද කියන කරුණ ගැන තරමද්දරට අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබේවි. ඊට අමතරව විපස්සනා පෝරංගම සමතේ වඩන්නට පුළුවන්. මේකත් විදර්ශනා කළ හැකි විදර්ශනා භාවනා කළ හැකි ආකාරයක්. පුණිතං ආවසෝ භික්ඛු විපස්සනා පොබ්බංගම සමතං භාවේති කියලා විසුද්ධි පටිසම්භිදා මග්ගපාලයේ තේ වගේම අරහත් ප්‍රතිසෝතේ දක්වා තිබෙන අය කරුණ විපස්සනා පෝරංගම සමතේ භාවිතා කරන ආකාරය. මේ අකල හැකි ආකාර රාශිය තිබෙන අය අතුරින් අප සමහර යෝගාවචරයන්ට පමණක් පහසෙන් කළ හැකි තා සරල ක්‍රමයක් පමණක් කියා දී තිබෙන උදාහරණ වශයෙන් කියනවා නම් යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයේ සිටපත් කරගෙන සිටිනා නම් ඒ ඵල සමවත පාදක කරගෙන ධ්‍යාන උපදවාගත හැකි ආකාර ගැන අප සමහර යෝගාවචරයන්ට කියා දී තිබෙනවා. ඒ කරුණ පමණක් නෙවෙයි විපස්සනා පූර්වංගම සමතේ භාවිතා කළ හැකි ක්‍රමයේ ඒකම පමණක් නෙවෙයි තව ක්‍රම තිබෙනවා. මේවා ගැනත් අප ඉදිරියේදී කරුණු ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඊළඟට විදර්ශනා භාවනාව යුගනන්ද භාවනාවක් වශයෙන් වැඩිම කරන්නට පුළුවන්. පුණිච්ච පරං ආසෝ බික්කෝ සමත විපස්සනාං යුගනන්දම් භාවේති. තස්ස සමත විපස්සනා යුගනන්දම් භාවේතු මග්ගෝ සංජායති සෝතම් මග්ගං ආශේවති භාවේති බහුලීකරෝතේ. තස්ස තම් මග්ගං ආශේවතෝ භාවේතෝ බහුලීකරෝතෝ සංයෝජනප්පයන්තේ අනුශයාභ්‍යන්ති හොන්තේ කියලා පටිසම්භිදා මග්ගපාලයේ ඒ වගේම අරහත් පත්තිසෝත්‍රයේ තේ කරුණ දැක්වෙනවා. සමතේ සහ විපස්සනා කියන දෙකම සමාන්තර වශයෙන් වැඩෙන ආකාරයෙන් යුගනද්ද භාවනාවක් වශයෙන් භාවනාව දිනු කරන්නට පුළුවන්. මේක එක ආකාරයක් නෙවෙයි 16 ආකාරයේ සමත විපස්සනා යුගනන්දම් භාවේති කියලා පටිසම්භිදා මග්ගපාලයේ තියෙන ආකාර 16කින් වඩන්නට පුළුවන් බව. එම නිසා ඒ ගැනත් අපි ඉදිරියේදී කාලානුරූප දේශනාවක් හෝ දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද මේ දක්වා මේ ඇයට ප්‍රකාශ කළේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කළ හැකි ආකාර පිළිබඳ හඳුන්වා දීමක්. ඒ දේ විශේෂයෙන්ම සමත භාවනා ප්‍රගුණ කරන්නට නම් තමන්ගේ කර්මත් චරිතයට ගැළපෙන තමන්ට කරන්න පුළුවන් සුදුසු කර්මස්ථානය තෝරාගත යුතු බව දැක්වුවා. විශේෂයෙන්ම මේ කරුණු ප්‍රායෝගික අත්දැකීමක් පදනම් කරගෙන භාවනා උපදෙස්න කෙනෙකුෙන් අසාගත්තු පහසියෙන්ම සාර්ථක ප්‍රතිඵල යෝගාවචරය ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. බොහෝ කර්මස්ථාන ආචාර්යවරුන් තමන්ට එකම කරුණක් කියලා දීලා ඒකෙන් අත්දැකීමක් ලැබලා ඒ අත්දැකීම පමණක් හැම දිනාටම කියා දෙන අවස්ථාවලින් යුතුයයි කියලා මා කලින් කීවා. ඒ ඇයට අඩු වශයෙන් වාසනාවක් තිබුණා එකම ධර්ම කරුණක් ගැන කියලා දීලා හරි සුළු අත්දැකීමක් හෝ ලබා ගැනීමට. නමුත් මට නම් එවැනි කිසිම වාසනාවක් තිබුණේ නැහැ. ඒ කාලේදී අපි භාවනා කරන්න කඳුබද භාවනා මධ්‍යස්ථානයේට බොහෝ වාරයක් ගියා. ඒ යන්නට ප්‍රථමයෙන් රේරුකාණේ චන්දවිමල හාමුදුරන් විසින් රචිත පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන ඉතාම කුඩා පොත කියවා ගියා. එහි උගන්වන්නේ පිම්බීන් හැකලින් භාවනා කඳුබද භාවනා ක්‍රමය. ඒ නිසා එහි සිටින කර්මස්ථාන උපදෙස් දෙන අයට මට කියා දීමට දෙයක් තිබුණේ නැහැ. අවසාන වශයෙන් අද ජීවතුන් අතර සිටින ඉතා ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කළා. සංඛාර උපේක්ඛා ඥානය කියන්නේ මහත්වරු අමාරු ඥානයක්. මේක කරන විට එපා වෙලා ගෙදර යන්නට හිතෙයි. ඒක නිසා මීට පස්සේ මගෙන් උපදෙස් ගන්නට නම් ඉන්නට එපා කියලා ප්‍රකාශ කළා. ඉතින් තවදුරටත් උපදෙස් ගැනීමට වාසනාවක් එදා අපට අත්දැකෙන්න ලැබුණේ නැහැ. ඊට පසුව මහණ වෙලා ආරණ්‍ය ගත වෙලා ඉතාම දක්ෂයි කියලා ලංකාවේ ඉතා ප්‍රසිද්ධ භාවයට පත් වූ තිදේපත්ත සිටී කම්මස්ථාන ආචාර්යවරයෙක් ගාවට ගියා. ඔහු උපදෙස් තුනක් පමණක් අපිට දුන්නා. ඔය කරගෙන යන හැටි හොඳයි. ඔබ තමයි පළවෙනි උපදේශය. අද ගියත් ඒක, හෙට ගියත් ඒක, සතියකින් ගියත් ඒක, සති දෙකකින් ගියත් ඒක. ඊට පසුව දිනක් එක කරුණක් පමණක් ප්‍රකාශ කළා. විදර්ශනා භාවනාවේ අඩුපාඩු විසුද්ධි මාර්ගය කියන පොත පෙරලා බලලා හදාගන්න කිව්වා. මම සාමාන්‍යයෙන් පොත්වල තියෙන කරුණු මගේ භාවනාවට එකතු කරගත්තු කෙනෙක් නෙවෙයි. ඒ වගේම මා යම් කිසි ධර්මයක් ඉගෙනගෙන දැනගෙන සිටියා නම් ඒවා තුළින් මගේ භාවනාව මිහිවන්නට
කටයුතු කළ තැනෙකුත් නෙවෙයි ප්‍රායෝගික වශයෙන්ම දකින්නට අවශ්‍ය වූ කෙනෙක්. කෙසේ වෙතත් උන්වහන්සේට ගරු කිරීමක් වශයෙන් විසුද්ධි මාර්ගයේ ජීවිතයේ පළවෙනි වතාවට අරගත්තා. අරහින් මෙහෙම පෙරලා බැලුවා නමුත් ඒ අනුව කටයුතු කරන්නට මං කිසිසේත්ම ගියේ නැහැ. පසුව භාවනාවේ 15 මට්ටමක තියෙන අත්දැකීමක් ලැබලා ගිහිල්ලා ප්‍රකාශ කළාට පසු උන්වහන්සේ මට ප්‍රකාශ කළේ මට බොහොම සන්තෝෂයි. දැන් ඉතින් කලබල වෙන්නට දෙයක් නැහැ. සමීත වැඩ කටයුතු කරගන්න එකයි තියෙන්නේ. ඊට පසුව ප්‍රකාශ කළා දැන් භාවනාව නවත්තන්නට කියලා. ওই උපදෙස් තමයි අපි භාවනාව පිළිබඳව මේ දක්වා ලැබලා තිබෙන්නේ. නිසි උපදෙස් ලබා ගැනීමට අපට වාසනාවක් සත්‍ය තිබුණ නැහැ කියලායි අප කල්පනා කරන්නේ. කෙසේ වෙතත් අපගේ පාරමී ශක්තිය සහ දැඩි අධිෂ්ඨාන සත්‍ය ප්‍රඥාව පාදක කරගෙන භාවනා කිරීම තුළින් ඒ කරුණ අවබෝධ කරගෙන ප්‍රායෝගික පද නැමක පිළිදෙල අපි මේ කරුණ ඉදිරිපත් කරනවා ඉදිරි දේශනා. ඒ වගේම මේ දක්වා කරුණ දේශනා ඉදිරිපත් කරලා තියෙනවා ඒ සියලුම දේශනා. එවැනි පද නැමක සිට කරපු දේශනා ඒව අහලා ඒ අනුව ඒ උපදේශ පිළිපැදලා කටයුතු කිරීමෙන් කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්. නමුත් එහෙම කටයුතු කරන්නේ නැත්නම් මේ උපදේශ අනුව මේ අය පිළිපදින්නේ නැත්නම් ඒක මේකේ අයගේ අභාග්‍යයක් අර මගේ අභාග්‍යය කිව්වා වගේම ඒක මට කියන්න සිදෙනවා මේක මේ අයගේ අවාසනාවක් නැත්නම් මේ අයගේ මෝඩකමක් කියලා. හොඳයි ඒ අනුව පිළිපැදීම තුළින් මේ අයටත් මේ ජීවිතය තුළදීම නිවන් සලබා ගැනීමට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිංසනය කරමින් මේ දේශනාව දැන් නිම කරනවා දෙවියන්ට අපි පින්පෙත් පමුණුවමු. ආකාශත්තාච කියන පාඨය දැන් කවුරු කියමු. ආකාශත්තාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු සාසන චිරන් රක්ඛන්තු සාසන චිරන් රක්ඛන්තු සාසන.